විශේෂයෙන්ම අනිවිඩයක් උඩ තමයි ඡන්දයක් දිනන්නේ. අනිවිඩයක් නැතුව ඡන්දයක් දිනන්න බැහැ. ඒ නැගිනේට දැක්ක. එක පැත්තකින් සංදාමයේ දෙවිද සංදානේ කිව්වා දෙවිඩායට මහයමතිකම ගන්න මේක අභියෝග කරන දෙවිද සංදානේ දෙවිඩාය ඔක්කොම දෙන්න කියලා දෙවිද සම්තියේ. ඒ පණිවිඩ සාර්ථක. අර පැත්තෙන් මුස්ලිම් කොංග්‍රසයේ කිව්වා මුස්ලිම් මහයමතිරිය කරන්න මේ කොංග්‍රස් එකෙන් දාන්නේ ආණ්ඩුවෙත් යන්නේ නැහැ මුස්ලිම් අයට දෙන්න කියලා. ආණ්ඩුව විරෝධී ඡන්දෙ දෙන්න ගියා අපේ ඡන්ද අඳුරුනා දෙපැත්තෙන්. දැන් ඉතින් කොහොමද මහයමතිලා දෙන්න මුස්ලිම් කෙනෙක් සඳහන්. ඉතින් මේ පණිවිඩ දෙක එතනින් ඉවරයි. ඒ වෙනකන් මේ පණිවිඩේ වාසියා. දැන් අපිට තියෙන්නේ පෙන්වන්නේ පණිවිඩේ කිව්වක සිදුුනේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම පණිවිඩ සටන. අනික කෙනෙක් කියන්නේ සමන් කියන්නේ කැඳි විශේෂයෙන්ම මේ වැළුවොත් සබරගමු කියන විශේෂයෙන්ම සබරගමුයි උතුරුමැද දිහා මේ ඡන්දයයි මේ ඡන්ද දිහා බැලුවොත් පණිවිඩය දුන්න දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය වඩා සාර්ථකයි පණිවිඩ නොතුනුත්. දැන් පොළොන්නරුවේ පණිවිඩයක් තිබුණා. අනේ බලලා දියා ක්‍රියාකාරක තියෙනවා. සම්පූර්ණයෙන් හැම එක්කෙනාම පණිවිඩය දෙන්න ගියා නම් ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් තියෙනවා. හැම එක්කෙනාම අවාසනාවකට පණිවිඩය දුන්නේ නැහැ. සමහර අය මනාප භක්තිය දෙව්. ජාතික මට්ටමේ පණිවිඩය දුන්න ඒ කාලේ වෙනකොට අධ්‍යාපනය ගැන, නියඟ ගැන, සමෘද්ධිය ගැන. ඒවා අපිට විම් මට්ටමට ගෙනියන්න පුළුවන් උනාද කියන එකයි තියෙන්නේ. විශේෂයෙන් එකක් කියන්න කැමතියි. මම හිතන්නේ මේ 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 මේක මේ මේ ඡන්දය තියා බැලුවම අපි එකක් මැද අපි ඔක්කොම ඉලක්ක කරගන්නේ පළාත් සභාවේ ඡන්දයෙන් පළාත් සභාවට ඡන්දයෙන් පැන පැන යන නෙමෙයි. අපි ඉලක්ක කරගන්නේ පළාත් සභා ඡන්ද මාර්ගයෙන් 2014 ඡන්දේ ජාතික ඡන්ද දින. මහින්ද රාජපක්ෂ බලන්නේ මේ හැම එකෙන්ම අපි අඩපණ කරනවද නැත්නම් මහන්සි කරනවද? ඔරි දැන් දින්නත් අපිට මහන්සි වෙන්න. මූණ දුන්නා පරාජය වුණත් මහන්සි වෙනවා. අපි දින්නත් අපි මහන්සි කරනවා. එහෙම කළා අපිව වටන්න 2014 ඡන්දයකට ඉස්සෙල්. අපි 2014 ඡන්ද ඉලක්ක කරලා වැඩ කරනවා නම් ඒක වෙන්නේ නැහැ. හැම එකෙම ඡන්ද වැඩි වෙනවා, දිනනේවා දිනනවා. අපි යන්නේ දෙන්නට ඉලක්ක කරගෙන. ඒ ප්‍රමාණිකූලව යන්න. මේක යා බලන්නේ මාස 15ක මැරතන් එකක් කරන්න. අර අපිට අපිට 100 මීටර්ස් ඒක මැරතන් එකක් ඇට සලකන්න තියෙන ඉතින් අපි හැම එකක්ම මේක 100 මීටර්ස් 8ක් ඇරිලා සලකයි. ඒ කියන්නේ 100 මීටර්ස් දුවන්න දුවන්න අපි ඇතෙහෙට්ටුවේ. අපි බලමු මේක මැරතන් එකක් ඇකියි. ඒක ලැප් එකේ අඩුපාඩුවක් වුණා ඊළඟ ලැප් එකෙන් අල්ලගන්න. ඒක අරගෙන යන්න. අන්තිමට තියෙන එක තමයි වැදගත්ම එක. ඒ තමයි 2014. මොකද මේ ඡන්ද ප්‍රතිපල දිහා බැලන එක පේනවා. මේ පළාත් දෙකේ විතරම අනිපගෙන කියන්නේ ඒක අනිකත් තවත් වැඩි. මේ පළාත් දෙකේ විතර මේගොල්ලේ ඡන්ද අඩු වුණා. මේ පළාත් තුනම ගත්තොත් ඒගොල්ලේ ඡන්ද 60,000කින් අඩු වුණා. අපේ ඡන්ද 120,000කින් වැඩි වුණා. ඉතින් මම කියන්නේ අපි ජයග්‍රහණය කරා කියලා. ඒ ප්‍රතිපල විග්‍රහ කළොත් 2010 වෙනකොට ආණ්ඩුවට මම ඊයේ කිව්වා ආණ්ඩුවට දිනා ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒකෝලේ තියෙන වැඩි ඡන්ද ප්‍රමාණය දිය වෙලා යනවා. අපි නෝන දිය කරන්නේ මේ කඩලා දාන. දිය වෙන්න කල්යන. කඩලා දානකොට මේ විඩාය ලේසියෙන් එන්න තියෙනවා. මත මේ තිබ්බේ ඒකට හොඳම කියන පළාත් දෙක. අනිත් තැන් වල දෙනකො. විශේෂයෙන්ම ජීවන විද්‍යාව බලපාන නාගරික ප්‍රදේශ තියෙනේම. අන්න එතනයි තියෙන වෙනස. විශේෂයෙන්ම ඒක මතක තියාගන්න. දැන් අපි බැලුවොත් මේ ප්‍රතිඵල දිහා මොකක්ද හිතන්නේ? සියන 63ක් උතුරු මැදයි සබරගමුවේ ඡන්දෙ දීලා තියෙනවා. මදුන්න ප්‍රමාණය 37යි. ඒ කියන්නේ 8,41,754. මේ සංධානයේ අතට 3,40,000 වෙනසක් තියෙනවා.
ඉතින් මේ 163 175යි 80යි අතර වැටුණා නම් ඡන්ද ඔය 340000 වැටුණා. මේ ඔක්කොම සන්දානේ ඡන්ද නෙමෙයි. සන්දානේ ඡන්ද නොදුන්න ඡන්දේ දෙන්නේ නැහැ කියලා තීන්දුව කරපයි ගෙදරින්. තමයි සන්දානේ දින මේ සැරේ දෙන්නේ නැතු ඊළඟ සැරේ දෙනවද නැද්ද කියලා තීන්දුව කරා. නැත්තම් තරු නැහැ කාටද දෙන්නේ කියලා. ඉතින් මේකත් අනේ තව ඉන්නවා 2018 අඩු ගානේ තව එක අලුත් කණ්ඩායමක් එනවා ඡන්ද ලයිස්තු. මේ දෙක දිහා බැලුවොත් ඒ සංඛ්‍යාව හරියට ගන්නවා. අපිට තියෙන්නේ මෙතනින් වැඩි කර ගන්න පුළුවන් ඒ 52. ඡන්ද ලේඛන දිහා ඡන්ද සංඛ්‍යාව දිහා බැලුවොත් මේ 340000 75යි 80යි අතර ඡන්ද ගත්තොත් අපිට වහ ගන්න පුළුවන් ඒ ඔක්කොම ඡන්ද අපි ගන්නවා. ඒ කියන්නේ එතනට ගිහින් අපි කතා කරන්නේ. මෙතන එක ප්‍රතිපාලයක් තියෙන අපි කතා කරේ නෑ ඡන්දය. නැත්තම් මේ ස්ථානේ වැඩි වෙනවා කියන්නේ දිනනවා කියලා වැඩි වෙනවා. මේ මනාපොල්ට කියනවා. අයම අපේක්ෂාම හොඳ කිව්වා. ඒක කීයේ නඩන්නේ. මම සිහි කරගන්න. මෙතන තියෙන පක්ෂාතර ආණ්ඩුවතර තියෙන කට්ටිය. මේක අරගන්න අලුත් ඡන්දයක ඉදිනව දෙකෙන් 2013 එක රෙජිස්ටර් එකේ නැත්තම් දෙකක් කියලා. මොකද මෙතනත් දිනන්න පුළුවන් කට්ටියක් තියෙන ඊළඟට. ඒක වැඩ කරන්නේ. ඉලක්ක කරලා වැඩ කරන්නේ. ඉස්සෙල්ල අපේ ඡන්ද ව්‍යාපාරි ඉලක්ක කරලා හොයාගන්න ඕනේ කොහෙද ඡන්ද තියෙන්නේ. අනික මොකක්ද දෙන පණිවිඩය. අනේ ඒක මම කියන්නේ මේ මේ මේක දිහා විග්‍රහ කරලා මෙතන පෙන්නන්න දිනන්න අවස්ථාවක් තියෙනවා. 2014 තියනවා නම් ඡන්ද. 2016 නෙමෙයි. මෙතන ඡන්ද ටික කඩලා දාන්න පුළුවන්. මේ මේක හරියට කරා නම් වෙනේ කඩන්න පුළුවන්. ඉතින් මේ 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 ප්‍රතිපාල දුන්න පළාත් දෙක අරගෙන මම කියන්නේ. ඒ ප්‍රසිද්ධිය කියන්නේ නැහැ අපේ අපේ තින්න රටිය වාද කරනවා. ඒව කරන්න වැඩක් නැහැ. මෙතෙන්ට ගිහින් කතා කරමු. පක්ෂේ එක පක්ෂයයි තියෙන්නේ. එක මතයයි තියෙන්නේ. බිම් මට්ටම දැන් හැදීගෙන එනවා. මේ පණිවිඩය දෙන්නේ. ඉච්චර අපිට දෙන්න තියෙනවා. අනිත්‍ය ගන්නවා නම් දැන් මේ මේ ඡන්දකරේ වෙන කාලයක් නෙමෙයි. අපි උසාවියට ගිහින් අපිට තහනම් නියෝගයක් කරා. ප්‍රති අධිකාරිය ඒක අරගෙන මෙතෙන්ට ආවා. දැන් තහනම් නියෝගෙත් ගිහින්. ඒකත් දිය වෙලා තියෙනවා. කරන්න බෑ. මේ බලන්නේ දෙතුන් දෙනෙන් මේක අරගෙන විශේෂයෙන්ම පුළුවන් ද කියලා ඔය ප්‍රචාරය අරගෙන සිරසේම ප්‍රචාරය අරගෙන ඔය කරා. අපේ ප්‍රචාරයේ ශක්තිමත් නම් ඒක වැටෙනවා. දැන් මෙතනයි බලනවනේ පණ විදියක්. දැන් ඊළඟට එනවා මධ්‍යම බලය. වයඹට වයඹ කී දෙනෙක් ඉන්නවද? මොකද දෙන පණිවිඩය. ආණ්ඩුවට විරුද්ධ පණිවිඩයක් දෙනවද අපේක්ෂකයන් ගැන කියනවා. ඡන්ද වලට යනවද මනාප වලට යනවද? මේ මේ පළාත් දෙක තියා බැලුවම ඡන්ද වලට ගිය දිස්ත්‍රික්කක් තියෙනවා මනාප වලට ගිය දිස්ත්‍රික්කක් තියෙනවා. ඒ නිසා මේක අපි විශේෂ වැඩසටහනකින් දිනු කරන්න යනවා. දැන් මම හිතන්නේ මෙතුමත් කියයි වයඹ ඔක්කොම මාතලේ කඹුරු සියලු දෙනා අපි මේවන් කතා කරගත්ත අපේ ශාමා සේනාරත්න මෑතුමයි අකිල කාර්ය වාස මෑතුමයි නිරෝෂන් පෙරා යටතේ මේ ඔක්කොම දැන් විදාර සම්මිදා. ගම වෙනකන් යන්න පුළුවන්. වයඹට පුළුවන් දෙකම දැන් ගමේ කට්ටිය තෝරගෙන කොහෙද තෝරගෙන නැත්තේ? ඉවරයි. මැදෙම නැති ආවිදියා බලන්න කොහෙද ඡන්දේ යනකොට මේක නැහැ කියන්නේ. දැන් පුළුවන් මේ වකිය බාර ගන්න. වයඹට පුළුවන්. ගම්මට්ටමට අපි ඔයගොල්ලෝ කිව්වොත් උදව් කරන්න කියලා සාමාජිකයන් බඳවා ගන්න පුළුවන්. ඉල්ලන්නේ හැම එක්කෙනාට එක පොතක් මිල දීලා ගන්න. එක පොතක් කියන්නේ කීයද? රුපියල් 200යි. දීලා එයා මිල දීලා අරගෙන එතනින් නවතින්න එපා. ඒ පොත ආපහු දෙන්න ඕන කවුන්ටර් ෆයිල් එක. පුළුවන්. සාකහලනිකව පුළුවන්ද ඔයගොල්ලෝ? පුළුවන්. ආ. ඒ අලුත් ක්‍රමයකට එන්න පුළුවන් දැන්. ඊගාට වැඩේ කරන්න ඕනේ.
මම දැක්ක සමාන සංවිධායකට මම වයඹ කියන සමාන සංවිධායක ගුරුවර සමිතිය හදලා. දැන් මේ සෝෂල් ෆේස්බුක් එකේ දාලා දින අපි හැම සංවිධායකම තමන් යන තැන ලැස්වීම තිබ්බම පින්තූරයක් දාලා දිනේ දාලා මේක බලන්න කියලා සපේකට ආයෙත් මේක දුරුවා. මේක අපි දැන් ගිය දැන් දෙක තුනකම මේ හොයාගත්ත නිකන් මම ගන්න නිසා. දැන් වයඹ දිහා බලාගෙන යන කොහොමද මේ අනුපාඩුකම් මෙතන හදාගන්න කියනවා. ඒ වගේම මැදින් හදාගන්න දෙයක් අත් දාලා පහල කරන්න අපි ඒක ඒ බලෙත් දෙන්න ලෑස්ති. කටියම බාර ගන්නවා. දැන් අපි වැඩි විදහාන ඉවර කරොත් ඡන්දේ කාර් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තියෙන්නේ හැම ඡන්ද පොළොම කොහොමද වටේ යන්නේ. අලුතෙන් ඡන්ද කීයක් හොයාගන්න තියෙනවා. කොහොමද ඒව කරන්නේ? දැන්ම කට්ටිය පුහුණු කරොත් මම හිතන්නේ අන්තිම මොහොත වෙන්නේ නැහැ. අපි දිනන්න පුරන් අපේක්ෂා ගන්න. ඒ නිසා මේ සැරේම එකක් කියන්න කැමති. අපි වයඹත් මේ මෙතන ඉඳන් යනකොට කාටවත් හිතන්න එපා මම සංවිධායක මම බලත් සභා මන්ත්‍රී මට මේ නාම යෝජනා හම්බ වෙනවා. ඒක වෙන්නේ නැහැ. හැම එක්කෙනා දියා බල්ලා ඡන්ද ගන්න පුළුවන් අය දානවා. අනික අය දාන්නේ. ඒක කාර්රි පයින් ඕනේ වෙන පැත්තකට පයින් කියනවා. ඡන්ද ටික පයින් නැහැ. ඒක ආල ඉවරයිද? ඒකට ඔයගොල්ලෝ බිම් මට්ටම සකස් කරලා දෙන්න. ඒක පාක්ෂිකයයි ඡන්ද. වෙනකට නෙමෙයි. ඒ වැඩේ තමයි දෙන්නේ. දැන් මේකත් තියෙන්නේ මේකෙන් පස්සේ තමයි ඒගොල්ලෝ ගැදවල සැඩට දාන්නේ. දැන් තාම කරලා නැහැ. නාම වල දෙවි දින ඡන්ද ගෙනින්න නැහැ තාම. දැන් තාම ඉතින් දියතලා නැත්තම් මින්නේ කැම්ප් එකේ විතරයි. දැන් ගෙනියන එක ඊට පස්සේ පටන් ගන්න. දැන් ට්‍රේනින් විතරයි, නයිට් ක්ලයිම් ට්‍රේනින් කරලා, ඒව කරලා, කම්බැට් ට්‍රේනින් කරලා දැන් ඉතින් ඉතුරු ටික ලෑස්ති වෙනවා. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුවේ යන තියෙන විශේෂයෙන්ම මේකෙන් තමයි කතාව අවසන්.